පස්වන පරිච්ඡේදය මාතෘකාව පුහුණුව භාවනා අරමුණු බොහෝ තිබෙන නමුත් තරමක් දුරට හෝ මානසික ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔබගේ මුළු අවධානයම හුස්ම හෙලීම මත යොමු කිරීමෙන් පටන් ගන්නා ලෙස අපි අවධාරණය කරමු ඔබ මේ පුහුණුවන්නේ ගැඹුරු සමාධියක් හෝ ශුද්ධ මානසික ඒකාග්‍රතා ක්‍රමයක් නොවන බව සිහි තබා ගන්න ඔබ පුහුණුවන්නේ එළැඹි සිහිය ඇති කර ගැනීමට ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් ප්‍රමාණයක චිත්ත ඒකාග්‍රතාවයක් පමණය ඔබ බලාපොරොත්තු වන්නේ එළැඹි සිහිය වර්ධනය කරගෙන ඒ තුලින් සත්‍ය තේරුම් ගැනීමට උපකාරී වන විදර්ශනාව හා ප්‍රඥාව ලබා ගැනීමටය මනස හා සිරුර අතර පවතින සංකීර්ණ ක්‍රියාකාරී සම්බන්ධතාවය ගැන දැන ගැනීමටද ඔබට උවමනාව ඇත ජීවිතයේ සැබෑ සාමකාමී හා ප්‍රීතිමත් එකක් වීම සඳහා සියලුම මානසික පීඩාවන් පළවා හැරීම ඔබගේ බලාපොරොත්තුවයි. පවතින දේ ඒ ආකාරයෙන්ම දැක ගන්නා තෙක් සිත පවිත්‍ර කළ නොහැක. දේවල් පවතින ආකාරයෙන්ම දැකීම යන්නෙහි අර්ථය එතරම් පැහැදිලි නැත. භාවනාවට ආධුනික වූවන් මෙහි අරුත කුමක්දැයි විමසති. හොඳින් දැස පෙනෙන ඕනෑම කෙනෙකුට සියල්ලක්ම පැහැදිලිව බලාගත හැකි හේයිනි. භාවනා පුහුණුව මගින් ලබා ගන්නා ඇතිදී ඒ සැටියෙන් දැක ගැනීම ගැන සඳහන් කරන විට පියවි දැසෙන් දැක ගැනීම අදහස් නොකෙරේ. ඒ ප්‍රඥාව තුළින් දැක ගැනීම වෙයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ ආදී නිසා පක්ෂපාතී නොවුත්, పూర్ව නිගමන නිසා කිලිටි නොවුත් දැක්මකින් කායික මානසික ක්‍රියාකාරකම් ඒ සැටියෙන්ම දැකීමයි. අප්‍රසන්න සිදුවීම් සංගවා හෝ නොසලකා හැර ප්‍රියජනක දේ පමණක් ග්‍රහණය කර ගැනීමට සාමාන්‍ය ජීවිතයේදී අපි පුරුතු වී සිටිමු. මේට හේතුව අපගේ සිතට ආශාව, ක්‍රෝධය හා මුලාව මගින් කරන බලපෑමය. මමත්වය හෝ තමා යන සංකල්පය අපගේ විනිශ්චයට බාධා ඇති කර විකෘති කරයි. අපේ ලැබි සිහියෙන් යුතුව ශාරීරික දැනීම් දකින විට ඒවා මානසික නිර්මාණ සමග පටලවා නොගත යුතුයි. මක්නිසාද කිසිම මානසික බලපෑමකින් තොරව වුවද ශාරීරික දැනීම් හටගත හැකි බැවින්. උදාහරණයක් ලෙසගත් කල දිගු වේලාවක් වාඩි වී සිටින විට පාදයේ හෝ පිටකොන්දේ අපහසුතාවයක් ඇතිවීමට පුළුවන්. එය මනසට වහාම දැනී ඒ පිළිබඳ බොහෝ සිතිවිලි ඇති කරයි. එවිට එම හැඟීම් මානසික නිර්මාණයක් සමග පටලවා නොගෙන වේදනාව වෙන්කොටගෙන එය සිහියෙන් දැකිය යුතුයි. වේදනාව විශ්ව මානසික සාධක හතෙන් එකකි. ස්පර්ශය, සංජානනය, අවධානය, චිත්ත ඒකාග්‍රතාවය, ජීව බලය හා චේතනාව ඉතිරි මානසික සාධකයන්ය. තවත් අවස්ථාවක අපට අමනාපය, බිය හෝ රාගය වැනි චිත්ත වේගයක් ඇති වුණා යයි සිතමු. එවිට වෙනත් කිසිවක් සමග පටලවා නොගෙන ඇති සැටියෙන්ම ඒ දෙස බැලිය යුතුයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන ස්කන්ධ කොටස් සියල්ල එක මිටියකටගෙන සියල්ලම වේදනා නොහොත් විදීම් යනුවෙන් වැරදි ලෙස සිතුවොත් වේදනාවට හේතුව අපැහැදිලි වීමෙන් අපි මුලාවට පත්වෙමු. අන් සියලුම මානසික සාධක නොසලකා හැර වේදනාව හෙවත් විඳීම පිළිබඳව පමණක් කල්පනා කරන විට සත්‍ය වටහා ගැනීම අසීරු වෙයි. අපගේ අසන්තුෂ්ටිය හා අවිද්‍යාව හෙවත් ඇත්ත ඇත්තටින් නොදැකීම ජය ගැනීම සඳහා අනිත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුම ලබා ගැනීමට අවශ්‍යය. අසන්තුෂ්ටිය ගැන ලබන ගැඹුරු දැනුම එයට හේතු වන තෘෂ්ණාව ජය ගැනීමට උපකාරී වෙයි. මමත්වය පිළිබඳ වැරදි වැටහීමට මුල්වන අවිද්‍යාව ජය ගැනීමට අනාත්මතාව පිළිබඳ දැනුම උපකාරී වෙයි. මෙම ගැඹුරු දැනුම් ලබාගනු සඳහා අප මුලින්ම සිත හා කය වෙන වෙනම දැකිය යුතුය. ඒ සමගම ඒ දෙක අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධයද දැකිය යුතුය. අපගේ දැනුම තියුණු වීමත් සමග සිත හා කයට අයත් සියලු ස්කන්ධ කොටස් එකිනෙකට උදව් වන සැටි කිසිදු එක් කොටසකට තනිව පැවැත්මක් නැති බවත් දකින්නට හැකි වෙයි. මෙහිදී ශක්තිමත් සිරුරක් සහිත අන්ධ මිනිසා හා
දෑස පෙනෙන නමුත් ඇවිදීමට නොහැකි මිනිසා සම්බන්ධ ප්‍රකට උපමාවේ නියම තේරුම පැහැදිලිවම දැක ගැනීමට පිළිවෙන. ඔවුන් දෙදෙනා එක් වූ විට අන්ධ මිනිසාගේ කර මත වාඩි වන අබ්බගත මිනිසා ඔහුගේ මඟ පෙන්වන්නා වී දෙදෙනාගේම ඉලක්කය කරා පහසුවෙන් යා හැකි බව මනාව පෙන්눔 කරයි. එලෙසම ශරීරයට තනිවම කිසිවක් කළ නොහැකිය. එය හරියට අනිත්‍යයේ සත්‍යයට ගොදුරු වී ජරාවට පත් වී මරණයට පත් වෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් කරගත නොහැකි ලී කොටයකට සමානය. සිරුරේ සහාය නොමැතිව මනසට පමනක් කළ හැකි කිසිවක්ද නැත. එක් වී ඔවුන් කෙතරම් පුදුමාකාර දේ කරනවාද කියා මනස හා සිරුර දෙස එළැඹ සිහියෙන් යුතුව බලන අපට මනාව වැටහෙයි. එකතැන වාඩි වී සිටීමෙන් තරමක් දුරට එළැඹ සිහිය වඩා ගැනීමට අපට හැකිවන්නේය. දින කීපයක හෝ මාස කීපයක ධර්ම විවේකයකට ගොස් අපගේ හැඟීම් දැනීම් අප්‍රමාණ සිතිවිලි සමූහය හා විඥානයේ විවිධ තත්වයන් නිරීක්ෂණය කිරීම මගින් ක්‍රමක්‍රමයෙන් අප සංසුන් හා සාමකාමී බවට පත්වේ. සාමාන්‍ය ජීවිතයේදී එක තැනකට වී භාවනා කරමින් මුළු කාලයම ගත කරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැත. එම නිසා අපගේ එදිනෙදා ජීවිතයේදී බලාපොරොත්තු නොවූ තත්වයන් ඇති වූ විට ඒවා හොඳින් හසුරුවා ගැනීමට පහසු වන අන්දමට අපගේ එළඹ සිහිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රම සොයාගත යුතුයි. එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන සිදුවීම් පිළිබඳව කල් තියා ප්‍රකාශ කළ නොහැකිය. අප ජීවත් වන්නේ හේතුඵල සහිත අස්තිර ලෝකයක බැවින් දේවල් සිද්ධ වීමට බොහෝ හේතු කාරණා මූලික වේ. ඕනෑම අවස්ථාවකදී පාවිච්චි කිරීම සඳහා අප ළඟ තිබෙන මෙවලම් කට්ටලය වන්නේ අපගේ එළඹ සිහියයි. අප කෝපයට පත්ව ඇති අවස්ථාවකදී සිහි නුවණින් සිත ගැන විභාග කර බැලුව විට අප පිළිබඳව අමහිරි ඇත්ත සොයා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ගත් කල අපගේ ආත්මාර්ථකාමී බව මම යන සංකල්පය සමග ඇති බැඳීම මතයන්හි එල්ලීගෙන සිටීම අප හරිය හා අනෙක් අය වැරදිය යනුවෙන් සිටීම පක්ෂපාතී බව හා අප අපටම ආදරය කරුණාව නොදක්වන බව පෙනෙනු ඇත. අමිහිරි නමුදු මෙම සොයා ගැනීම ඉතාමත් ඵලදායි අත්දැකීමකි. අවසානයේදී මෙය මුල් බැසගත් මානසික හා ආධ්‍යාත්මික පීඩාවලින් අපව මුදාගෙන නැත. එළඹ සිහිය වඩා ගැනීම යනු 100%ක්ම තමා සමග අවංක වීමට පුරුදු වීමය. අපගේ සිත හා කය දෙස බලා සිටින විට පිළිගැනීමට අප්‍රසන්න දේ දැක ගැනීමට හැකි වෙයි. ඒවාට අකමැති වන අපි ඒවා ප්‍රතික්ෂේප කරමු. ආදරය කරන අයගෙන් වෙන්ව ජීවත් වීමටත් ආදරය නොකරන අය සමග විසීමටත් අපාකමැතිය. මිනිසුන්ට පමණක් නොව යම් යම් ස්ථාන, අදහස්, මත, විශ්වාස හා තීරණ වලටද අපාකමැතිය. ස්වභාවිකව අපට සිදුවන දේවල් වලටද අපගේ කැමැත්තක් නැත. අපගේ බාහිර පෙනුම ආරක්ෂා කර ගැනීමේ බලවත් අභිලාෂය නිසා වයසට යෑම, රෝගී වීම, දුර්වල වීම හෝ වයස පෙන්නුම් කිරීම ගැන අපාකමැතිය. අප පිළිබඳව ඇති අභිමානය නිසා කිසිවෙකු අපගේ වැරදි පෙන්වා දීම ගැන අපි සතුටු නොවෙමු. තමා පිළිබඳ මුලාවට පත්ව සිටින අප තව කෙනෙක් අපට වඩා ඥානවන්ත වීම රුස්සන්නේ නැත. මේවා ලෝභ, ද්වේෂ හා මෝහ යන මූලික අඩුපාඩු සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික අත්දැකීමෙන් ගත හැකි උදාහරණ කීපයක්ය. ලෝභය, ද්වේෂය හා මෝහය අපගේ එදිනෙදා ජීවිතයේදී අත්දකින විට එළඹ සිහිය භාවිතා කර ඒවා ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඒවායේ මූලය සොයා ගනිමු. මෙම මානසික ස්වභාවයන් සියල්ලේම මූලය ඇත්තේ අප තුළය. යමෙකුගේ ක්‍රියාවක්, වදනක් හෝ හැසිරීමක් හේතුවෙන් කෝපය ඇති කරන්නේ වෛර මූලය බැවින් අප තුළයේ නොපවතින විට කිසිවෙකුට අප තරහ ගැන්විය නොහැකිය. එළඹ සිහිය ඇති විට අපි ඉතා උනන්දුවෙන් ප්‍රඥා සම්පන්නව අපගේ සිත දෙස බලමු. වෛරය අප තුළ නොපවතින විට කිසිවෙකු අපගේ වැරදි පෙන්වා දුන් කල අපි කෝප නොවෙමු.
ඒ වෙනුවට දුර්වල තැන් පිළිබඳ අපගේ අවධානය යොමු කර දීම ගැන ස්තුතිවන්ත වෙමු. එමගින් අපගේ වැඩි යහපතට අවස්ථාවක් උදා කර දෙන බැවින් අපගේ වරද පහදා දෙන පුද්ගලයන්ට ස්තුති කිරීමට අප ප්‍රඥාවන්තව හා සිහියෙන් කටයුතු කිරීම අවශ්‍යය. අපට නොපෙනෙන ස්ථාන තිබේ. එම පුද්ගලයා අපගේ කැටපතමින් ක්‍රියා කරයි. ඔහු අපගේ අනුදැනුම නැතිව අප තුල සැඟවී ඇති නිදානයක් ගොඩගත් දැනැත්තෙක්සේ සැලකිය යුතුයි. අපට සංවර්ධනීය විය හැක්කේ අපගේ තිබෙන අඩුපාඩු දැනගැනීමෙන්මය. අපගේ පැවැත්මේ අවසාන පරමාර්ථය වන පරිපූර්ණත්වය සඳහා නොවරදින ක්‍රමය වන්නේ අප වඩාත් යහපත් වීමයි. අප තුල සැඟවී ඇතිම උතුම් ගුණධර්ම වැඩි දියුණු කළ හැක්කේ අපගේ දුර්වලතා ජය ගැනීමෙන් පමණක්ය. ජය ගැනීමට ප්‍රථමයෙන් ඒවා මොනවාදයි දැන ගැනීම අවශ්‍යය. අප රෝගාතුර වී සිටිනම් එයට හේතුව සොයාගත යුතුයි. එයට ප්‍රතිකාර කළ හැකි වන්නේ එවිටය. රෝගයෙන් පෙළෙමින්නුවද නිරෝගී බව බොරුවට ඇඟවීමෙන් කිසි දිනක එයට ප්‍රතිකාර ලබාගත නොහැකිය. එලෙසින්ම දුර්වලතා නැතැයි සිතන තාක්කල් අපගේ ආධ්‍යාත්මික මාර්ගය එලිපිලි කරගත නොහැක. අපට අපගේ දෝෂ නොපෙනෙන්නේ නම් ඒවා පෙන්වා දීමට කිසිවෙක් සිටිය යුතුයි. ඔවුන් අපගේ දෝෂ පෙන්වා දුන් විට සාරිපුත්‍ර තෙරුන් මෙන් ඔවුන්ට කෘතඥපූර්වක විය යුතුය. සත්වරුදු වයසැති සාමණේර නමක් වුවද මාගේ වැරදි පෙන්වා දුන් විට පවා මම ඒවා ඉතා ගෞරවයෙන් පිළිගනිමි. සාරිපුත්‍ර රහතන් වහන්සේ 100%ක්ම එළඹසීය පවත්වාගත් සියලු දෝෂයෙන් තොර වූ බුද්ධ පුත්‍රයෙක් විය. උන්වහන්සේ තුල කිසි අභිමානයක් නොතිබුණු බැවින් මෙවැනි මානසික තත්වයක් පවත්වා ගැනීමට එතුමාට හැකියාව තිබුණේය. අපි රහත්භාවයක් ලබා නොගත් උන්වද උන්වහන්සේ ලබාගත් එම තත්වය දිනා ගැනීම සඳහා අදිෂ්ඨාන පූර්වකව උන්වහන්සේ අනුගමනය කළ යුත්තේමු. සැබවින්ම අපගේ වැරදි පෙන්වා දෙන්නා මුළුමනින්ම නිවැරදි පුද්ගලයෙකු නොවන නමුත් ඔහුගේ වැරදි අප පෙන්වා දෙනතුරු ඔහුට නොපෙනේ. එහෙත් අපගේ දුර්වලකම් ඔහු හොඳින් දකී. වැරදි පෙන්වා දීම සහ ඒට ප්‍රතිචාර දැක්වීම ඉතාමත් කල්පනාවෙන් කළ යුත්තකි. කෙනෙකු අසිහියෙන් අකාරුණිකව මෙන්ම සැරපරුෂ වදලින් යමෙකුගේ දුර්වලකම් පහදා දෙයි නම් ඔහු තමාට හා එම දැනත්තාට උදව්වකට වඩා හානියක් කරයි. කෝපයෙන් කතා කරන විට සිහිය පවත්වාගත නොහැකි බැවින් එම තැනැත්තයට පැහැදිලිවම යමක් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැත. එමෙන්ම අසා සිටින්නාද සැරපරුෂ වදනින් වේදනාවට පත්වන නිසා කියන දේ අසන්නේ හොඳ සිහියෙන් නොවේ. කතාවෙන් හා සවන් දීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් සිහියෙන් කතා කිරීම මෙන්ම සිහියෙන් අසා සිටීමද එකහිලා වැදගත්ය. එවිට අපගේ සිත තෘෂ්ණාවෙන් ආත්මාර්ථයෙන් වෛරයෙන් හා රැවටිල්ලෙන් තොර වේ. මාතුකාව අපගේ අරමුණ. භාවනා යෝගීන් ලෙස අප සැමට අරමුණක් තිබීම වැදගත් වේ. එසේ නැත්නම් අපගේ පුහුණුව අඳුරේ අතපත ගෑමක් වැනිය. කැමැත්තෙන් හා සිහිබුද්ධියෙන් ඉටු කරන සෑම දෙයක් සඳහාම අරමුණක් තිබිය යුතුයි. අනෙක් අයට කලින් ධර්මාවබෝධය ලබා ගැනීම හෝ විශාල බලයක් ලබා ගැනීම හෝ අන් අයට වඩා ලාභ ලැබීම විපස්සනා භාවනා පුහුණුවන්නන්ගේ පරමාර්ථය නොවේ. කිසිම භාවනා යෝගියෙකු එළබිසිය ලබා ගැනීම සඳහා එකිනෙකා සමග තරඟ නොකරයි. අපගේ පරමාර්ථය විය යුත්තේ යටිසිතේ සැඟවී තිබෙන උදාර ගුණාංග මතු කර ගැනීමයි. මෙය පස්වැදෑරුම්ය. සිත පවිත්‍ර කිරීම, ශෝකය හා දුක ජය ගැනීම, වේදනාව හා වියෝව ජය ගැනීම, සදාතනික සැනසෙල්ල අත්කර දෙන නිවැරදි මාර්ගෙහි ගමන් කිරීම හා එමගින් ප්‍රීතිය අත්කර ගැනීම යන මෙම පස්වැදෑරුම් ඉලක්කය සිහියේ තබාගෙන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට පියනගමු. මාතෘකාව පුහුණුව. වාඩි වූ පසු ඔබ කලින් තීරණය කරගත් කාලය අවසන් වන තෙක් ඔබගේ ඉරියව් වෙනස් නොකරන්න.
මුලින් වාඩි වූ ඉරියව්ව අපහසු නිසා මාරු කළා යයි සිතන්න. මද වේලාවකට පසු අලුත් ඉරියව්වද අපහසු බව ඔබට හැඟේ. එවිට ඔබට නැවත වරක් වාඩි වී සිටින අන්දම වෙනස් කරන්නට සිදු වෙයි. මෙවැනි කෙලවරක් නැති චලනයන් මාරු කිරීම හා වෙනස් කිරීම හේතුවෙන් ඔබට ගැඹුරින් සිත එකඟ කර ගැනීමට ඉඩක් නොලැබී යයි. එබැවින් පළමුවෙන් වාඩි වන ආකාරයේ වෙනසක් සිදු නොකිරීමට උපරිම උත්සාහ දැරීම අවශ්‍යයි. වේදනාව සමග කටයුතු කරන්නේ කෙසේද කියා දහවන පරිච්ඡේදයෙන් සාකච්ඡා කෙරේ. ඉරියව්ව මාරු කිරීම වළක්වා ගැනීමට භාවනාවට ගත කරන කාලය වාඩි වීමට පෙර තීරණය කරගත යුතුය. කෙදිනක හෝ භාවනා නොකල කෙනෙක් මුල් වතාවේදී විනාඩි 20ක පමණ කාලයක් ඒ සඳහා වැය කිරීම යෝග්‍යයි. දිගටම භාවනා කරගෙන යන විට භාවනා කාලය ක්‍රමක්‍රමයෙන් දීර්ඝ කර ගැනීමට පුළුවන්. භාවනාව සඳහා වාඩි වන කාලය තීරණය කළ යුත්තේ ඔබට තිබෙන කාලය හා වේදනාවක් නැතිව එක දිගට කොපමණ කාලයක් වාඩි වී සිටීමට හැකියාව තිබේද යන්න මතය. භාවනාවේ දියුණුව අවබෝධ ශක්තිය හා ආධ්‍යාත්මික හැකියාව මත රඳා පවතින බැවින් ඔබගේ අරමුණ මුදුන් පමුණවා ගැනීම සඳහා කාල නියමයක් පනවා නොගත යුතුය. කාල නියමයක් නොමැතිව උත්සාහයෙන් හා සිහියෙන් යුතුව භාවනාවේ නිරත විය යුතුය. අප සූදානම් වූ විට අරමුණ වෙත ළඟාවනු ඇත. අප කළ යුත්තේ එම ජයග්‍රහණයට සූදානම් වීමය. නිශ්චලව වාඩි වී තැන්පත් වූ පසු දෑස් පියා ගන්න. අපගේ සිත මඩවතුර කෝප්පයකට උපමා කළ හැකිය. කෝප්පයේ නිසලව තබන කාලය වැඩි වන විට වැඩි වැඩියෙන් මඩ තැන්පත් වී වතුර පැහැදිලිව දිස්වේ. එලෙසින්ම ඔබගේ මුළු අවධානය භාවනා අරමුණ මත රඳවා නිශ්චලව සිටින විට සිත තැන්පත්ව ඔබට භාවනාවේ සැනසෙලිසුවේ විඳීමට ඉඩ ලැබේ. සූදානම් වීමේදී සිත මේ දැන් පවතින මොහොත කෙරෙහි තබා ගන්න. වේගයෙන් වෙනස් වන වර්තමාන මොහොත සාමාන්‍ය නිරීක්ෂකයෙකුට කොහෙත්ම දැකගත නොහැකිය. සෑම මොහොතක්ම සිදුවීමක මොහොතක් බැවින් සිදුවීමක් නැතිව එක මොහොතක් හෝ නොගෙවේ. මොහොත තුළ සිදුවන දේ නොදක මොහොතක් දැකීමට නුපුරවන. එබැවින් අප පූර්ණ අවධානය යොමු කිරීමට උත්සාහ දරන්නේ මේ දැන් පවතින මොහොත කෙරෙහිය. අපගේ සිත සිදුවීම් මාලාවක් කරා ගමන් කරන්නේ ප්‍රොජෙක්ටරයක් කරා යන සිනමා දර්ශන පෙළක් ආකාරයෙන්ය. මේවායින් සමහරක් අපගේ අතීත සිදුවීම් වන අතර අනෙක් ඒවා අනාගතය සම්බන්ධව අපගේ මානසික සැලසුම්ය. මානසික අරමුණක් නොමැතිව සිත එකතැනක රැඳවිය නොහැකිය. එම නිසා අප නිරතුරුවම පවතින වස්තුවක් හෙවත් අරමුණක් සිතට ලබා දිය යුතුය. අපගේ හුස්ම එවන් දෙයකි. ඒ සොයා ගැනීමටද විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවන්නේ නැත. සෑම මොහොතකම ඒ නාස්පුඩු වගින් ඇතුළු වී පිට වී යයි. ආශ්වාස ප්‍රශ්වාසය ඉතා පැහැදිලිව සහ එක දිගටම පවතින බැවින් අවධියෙන් පසුවන සෑම මොහොතක් පාසාම කෙරීගෙන යන විපස්සනා භාවනාවේදී හුස්ම මත සිත යොමු කිරීම පහසු වේ. කලින් කී පරිදි වාඩි වී සියලු සත්වයන් හට මෛත්‍රිය වැඩීමෙන් පසුව තුන්වරක් ගැඹුරින් හුස්ම ගන්න. ඊළඟට සාමාන්‍ය ආකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස කර වීර්යයකින් තොරව හුස්මට නිදහසේ ඇතුළු වී පිට වී යන්න ඉඩහැර ඔබගේ අවධානය නාස්පුඩු අග වෙත රැගෙන ඉන්න. එක හුස්මක් සම්පූර්ණ වූ පසු අනෙක් හුස්ම පටන් ගැනීමට පෙර කෙටි හිඩැසක් පවතී. එය සනිටුහන් කරගෙන හුස්ම පිටවීමේ ඇරඹුම දකින්න. හුස්මක් පිට වූ පසු නැවත හුස්ම ඇතුළු වීමට පෙර පුංචි විරාමයක් තිබේ. මෙම විරාමයක් දකින්න. එයින් අදහස් වන්නේ සුළු විරාම දෙකක් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට ඇති බවයි. ආශ්වාසයක් අවසානයේදී හා ප්‍රශ්වාසයක් අවසානයේදී කෙතරම් වේගයෙන් ඒ සිද්ධ වෙනවාද කියතොත් ඔබට ඒ සාමාන්‍ය ජීවිතයේදී දැනෙන්නේ නැත. නමුත් භාවනා පුහුණුවේදී එය ඔබට දැකගත හැකිය. කිසිවක් නොකියන්න, කිසිවක් නොසිතන්න. මම ආශ්වාස කරමි හෝ මම ප්‍රාශ්වාස කරමි නොපවසා
හුදෙක්මය දකින්න. හුස්ම කෙරෙහි අවධානය යොමු කරන විට ඔබගේ කල්පනාව මතකය, ශබ්ද, ගන්ධ, රස යනාදී නොසලකා හරින්න. අවධානය මුළුමනින්ම හුස්ම වෙත පමණක් රඳවන්න. පටන් ගැනීමේදී සිත කය දෙක සම්සුන්ව විවේකීව නැති නිසා ආශ්වාසය සහ ප්‍රශ්වාසය කෙටිය. එම කෙටි හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම මනසින් පමණක් සනිටුහන් කරගන්න. නොකඩවා එසේ කරගෙන යෑමේදී ඔබගේ සිරුර තරමක් දුරට සංසුන් වේ. එවිට හුස්ම දීර්ඝ වනවා ඇත. එම දීර්ඝ හුස්ම ඔබට දැනෙන්නේ කෙසේදැයි සනිටුහන් කරගන්න. පසුව මුළු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම ඇරඹුමේ සිට අවසානය දක්වා දකින්න. දෙවනුව හුස්ම වඩාත් සියුම් වී සිත කය යන දෙකම වඩාත් සංසුන් වන්නේය. හුස්මෙහි මෙම සංසුන් බව හා සැනසිලි සුවය අත්විඳින්න. මාතෘකාව සිත අයාලේ යන විට කුමක් කරමුද? සිත හුස්ම වෙත තබා ගැනීමේ අදිෂ්ඨානශීලී ප්‍රයත්නය පරදවා සිත ඒමේ යත යෑමට ඉඩ ඇත. වරක අතීතයට ගමන් කරන සිත ඔබට ආගිය තැන් හමු වූ පුද්ගලයින්, කලකින් මුන නැගසුණු මිතුරන්, බොහෝ කලකට පෙර කියවූ පොත්පත් වැනි දෑ හෝ ඊයේ ආහාරයට ගත් දෑ මතක් කර දෙයි. සිත හුස්ම වෙත නැති බව දැනගත් වහාම එය රැගෙන විත් හුස්ම වෙත යොමු කරන්න. කෙසේ වෙතත් සුළු වේලාවකින් නැවතත් බිල්පත් ගෙවීම, මිත්‍රයෙකු හට දුරකතට ඇමතුමක් වීම, රෙදිසේදීම, නිවසට අවශ්‍ය සිල්ලර තුන පහ මිලදී ගැනීම, සාදයකට යෑම, ඊළඟ නිවාඩුව සැලසුම් කිරීම වැනි දෑ ගැන සිතීමට පටන් ගනී. සිත භාවනා අරමුණ වෙත නැති බව දැනුණු විගසම එය නැවත සිහිබුද්ධියෙන් අරමුණ වෙත රැගෙන ආ යුතුය. සිහිය පිහිටුවා ගැනීම පුහුණු වීමේදී මානසික ඒකාග්‍රතාවය ලබා ගැනීමට උදව් වන යෝජනා මාලාවක් පහර දක්වමු. අංක 1. ගණන් කිරීම. මෙවැනි අවස්ථාවකදී ගණන් කිරීම උදව්වක් විය හැකිය. මෙහි පරමාර්ථය එමගින් හුස්ම වෙත අවධානය යොමු කිරීමය. සිත හුස්ම වෙත යොමු වූ පසු ගණන් කිරීම නතර කරන්න. මෙය සිතේ ඒකාග්‍රතාවය ඇති කිරීමේ උපක්‍රමයක්ය. ගණන් කිරීම විවිධ ආකාරයෙන් කළ හැකි වන අතර ඒ සෑම ගණනයක්ම මනසින් කළ යුතුය. කිසිම ශබ්දයක් නගන්නේ නැත. එම ක්‍රම සමහරක් නම්: 1. පෙනහළු පිරෙනතුරු ඉහළට ගන්නා හුස්ම සමග 1-1-1 යනුවෙන් ගණින්න. හුස්ම පිට කරන විට 2-2-2 කියා පෙනහළු හිස්වන තෙක් සිතින් කියන්න. ඊළඟට ඇතුළු වන හුස්ම 3-3-3 කියාද පිටවන හුස්ම 4-4 යනුවෙන් 10 දක්වා ගණන් කර නැවත 1 සිට පටන් ගන්න. දෙවනි ක්‍රමය. දෙවන ක්‍රමය 1 සිට 10 දක්වා ගැනීමයි. 1-2-3-4-5-6-7-8-9-10 දක්වා ගණින අතර හුස්ම ඉහළට ගන්නවා මෙන්ම නැවත හුස්ම පහළ දැමීම සමග නැවතත් 1-2-3-4-5-6-7-8-9-10 කියා සිතින් ගණින්න. හිත හුස්ම වෙත යොමු වන තෙක් මෙලෙස දිගටම ගණනය කරන්න. තුන්වන ක්‍රමය. අනුපිළිවෙලින් 10 දක්වා ගණන් කිරීම තෙවන ක්‍රමයයි. ආශ්වාස කිරීමේදී 1-2-3-4-5 කියා 5 දක්වාද, ප්‍රශ්වාස කිරීමේදී 1-6 දක්වාද ගණන් කරන්න. ඊළඟ ආශ්වාස කිරීමේදී 1-7 දක්වා හා ප්‍රශ්වාසයේදී 1-8 දක්වා ආකාරයෙන් සිත එකක වෙනතුරු නොකඩවා කරගෙන යන්න. හතරවන ක්‍රමය. හතරවන ක්‍රමය දිගු හුස්මක්ගෙන පෙනහළු පිරුණු පසු මනසින් 1 කියා සම්පූර්ණයෙන්ම එම හුස්ම පිට කර 2 කියා කියන්න. නැවත දීර්ඝ හුස්මක්ගෙන 3 කියාද පෙනහළු හිස්වනතුරුවේ පිට කර 4 යයිද ගණින්න. මේ අන්දමට 10 දක්වා ඔබගේ හුස්ම ගණනය කරන්න. පසුව ආපස්සට 10 සිට 1 දක්වා ආශ්වාසය හා ප්‍රශ්වාසය ගණින්න. නැවතත් 1 සිට 10 දක්වා හා 10 සිට 1 දක්වා යා එක. පස්වන ක්‍රමය. පස්වන ක්‍රමයේදී ආශ්වාසය හා ප්‍රශ්වාස එකතු කර
එකක් ලෙස ගණනය කළ හැක. හුස්ම ඉහළටගෙන එය පිටකර හැර එක කියාද නැවතත් හුස්ම ඇතුළටගෙන පිට කළ පසු දෙක යනුවෙන් පහ දක්වා ගණන් කර ආපස්සට පහේ සිට එක දක්වා යන්න. ඔබගේ හුස්ම සියුම් වන තෙක් නැවත නැවතත් මෙය කළ යුතුය. කෙසේ වෙතත් නොකඩවා දිගටම ගණන් කිරීම අනවශ්‍ය බව සලකන්න. සිත නාස්පුඩු කෙලවර මත අවධානය රැඳ වූ විගස ඔබගේ හුස්ම ඇතුළු වීම හා පිටවීම නොදැනෙනසේ සියුම් හා නිශ්චල වන බව දැනෙන විට එය නැවැත්වීමට පිළිවන. ගණන් කරන්නේ සිත එක අරමුණක තබා ගැනීම පුරුදු කිරීම සඳහා පමණි. දෙක සම්බන්ධ කිරීම. ආශ්වාස ප්‍රශ්වාසත් අතර ඇති විරාමය නොසලකා හැර දෙක එකට යාකර නොකැඩුණු එක හුස්මක් ලෙස දකින්න. තුන යොමු කිරීම. ආශ්වාසය හා ප්‍රශ්වාසය එකිනෙක යා කිරීමෙන් අනතුරුව එය ඔබගේ සිරුර සමග ස්පර්ශ වන ස්ථානය වෙත සිත රඳවන්න. ඇතුළු වී පිටව යන තනි හුස්මක්සේ ආශ්වාස ප්‍රශ්වාස කරන්න. හතර වඩුවෙකුමෙන් සිත කේන්ද්‍රගත කරන්න. වඩුවා තමා කැපීමට තිබෙන ලෑල්ල මත සරල රේඛාවක් අඳී කියත භාවිතා කර අඳින ලද රේඛාව ඔස්සේ ඔහු ලෑල්ල ඉරයි. ඔහු කිසි දිනක ලීයේ වදින කියතේ දැටි දෙස නොබලයි. ඒ වෙනුවට අඳින ලද සරල රේඛාව වෙත මුළු අවධානයම එල්ල කරගෙන ඔහුට ලෑල්ල කෙලින් කපා ගැනීමට හැකිවනු ඇත. එසේම ඔබගේ සිතද නාස්පුඩු අග හුස්ම වදින තැනට එක එල්ලේම යොමු කරන්න. පහ ඔබගේ සිත දොරටු පාලකයෙකු බවට පත් කරගන්න. දොරටු පාලකයා නිවසට ඇතුළු වුණු පුද්ගලයන්ගේ විස්තර කිසිවක් සැලකිල්ලට නොගන්නේය. ඔහුගේ රාජකාරිය වන්නේ දොරටුවෙන් මිනිසුන් ඇතුළු වීම හා පිටවීම දැක ගැනීමයි. මෙලෙසින්ම ඔබද සිත එකඟ කරන විට අත්දැකීම් සම්බන්ධ විස්තර ගැන සොයා බැලිය යුතු නැත. හුදෙක්ම හුස්ම ඇතුළු වී පිටවී යන විට නාස්පුඩු වටේට දැනෙන ස්පර්ශය පමණක් සැලකිල්ලට ගන්න. මෙලෙස නොකඩවා පුහුණුවෙහි යෙදෙන විට සිරුර හා සිත ඉතාමත් සැහැල්ලු වී ඔබ වාතයේ හෝ දියෙහි පාවෙන බව දැනේ. සිරුර අහසට නැගින බවක් වුවද දැනිය හැකිය. දල ආශ්වාස ප්‍රශ්වාස නතර වූ විට සියුම් හුස්ම ඇතුළුවීම හා පිටවීම සිදුවේ. මෙම සියුම් හුස්ම ඔබගේ භාවනා අරමුණයි. එය සිත එකඟ වීමේ සලකුණය. පසුව එය වඩාත් සියුම්ව දැනෙනු ඇත. මෙම සියුම් බව සීනු නාදයකට සමාන කළ හැකිය. සීනු නාද කරන විට පළමු ඇසෙන්නේ ගොරෝසු ශබ්දයකි. සීනු හඬ අඩු වී යන විට එය සියුම්ව ඇසෙයි. මේ ආකාරයෙන් ආශ්වාස හා ප්‍රශ්වාස කිරීමද පළමුව ගොරෝසු ලෙස දැනේ. ඔබගේ පූර්ණ අවධානය නොකඩවා පවත්වාගෙන යන අතර ඒ සියුම් බවට පත්වේ. නමුත් සිහි බුද්ධිය එල්ල වී ඇත්තේ නාස්පුඩු විවරය වටාය. මෙම සලකුණ වර්ධනය වන අතර අනෙකුත් භාවනා අරමුණු ඉතා පැහැදිලි වෙයි. නමුත් හුස්ම එන්න එන්නම සියුම් වෙයි. අතිශයින් සියුම් අවස්ථාවට පත් වූ විට ඔබට හුස්ම නොදැනී යා හැකියි. ඔබගේ හුස්ම නැති වී ඇති බව හෝ භාවනාවෙහි කිසිවක් සිදු නොවනවා කියා නොසිතන්න. කරදර නොවන්න. සිහියේ එළඹවා ඔබගේ හුස්ම දැනීම නාසය අගටගෙන ඒමට අදිෂ්ඨාන කරන්න. මේ අවස්ථාවේදී ඔබ ශක්තිමත්ව සියලුම ශක්තියින් සමුදිරිත කරගෙන විශ්වාසයෙන් සිහියෙන් සමාධියෙන් හා ප්‍රඥාවෙන් පුහුණු විය යුතුය. මාතෘකාව ගොවියාගේ සිනහව. තමාගේ කුඹුරෙහි සීසෑම සඳහා මීහරකුන් භාවිතා කරන ගොවියෙකු සිටියයි සිතන්න. මධ්‍යාහ්න වන විට වෙහෙසට පත්වෙන ඔහු තම මී ගවයින් මුදාහැර තමාද ගස්වැවනකට වී සුළු විවේකයක් ලබා ගනී. කෙටි නිින්දකින් අවදිවන ගොවියා තමාගේ මීහරකුන් පෙනෙන්නට නැති බව දකි. සිත් කරදරයට පත් නොවන ඔහු දිවා කාලයේ සතුන් දියවීමට රැස්වන දිය කඩිත්තු වෙත සෙමෙන් පියමනී. එහි සිටින තමාගේ සතුන් සොයා ගන්නා ඔහු කරදරයකින් තොරව ඔවුන් නැවත රැගෙන විත් නගුලෙහි බැඳ සීසෑමට පටන් ගනී. එලෙසම ඔබ මෙම අභ්‍යාසයෙන් දිගටම කරගෙන යන අතර ඉතා සියුම්මන හුස්ම ඔබගේ අවධානයෙන් මිදී යා හැකියි.
මෙසේ සිදු වූ විට කලබල නොවන්න. එය නැති වී නැත. එය තිබුණු තැනම ඇත. හරියටම නාස්පුඩු විවරය වටා ඉක්මන් ආශ්වාස ප්‍රශ්වාසයන් කීපයක් ගත් විට ඔබට හුස්ම නැවත හමුවනු ඇත. නැවතත් නාස්පුඩු වටා දැනෙන හුස්ම වෙත ඔබගේ මුළු අවධානයම යොමු කරන්න. මෙසේ කරන අතරතුරේදී භාවනා දියුණු වන සලකුණු ඔබට දැක ගන්නට ලැබේ. සලකුණක ප්‍රසන්න හැඟීමක් ඔබට දැනෙනු ඇත. විවිධ භාවනානුයෝගීහු මේ විවිධාකාරයෙන් අත්දකිති. එය තරුවක්, වටකුරු මැණිකක්, වටකුරු මුතු ඇටයක්, කපු ඇටයක්, දිග නූලක්, මල් රාමුවක්, දුම්ගුලියක් හෝ ඉර හෝ සඳ මුහුණතක් හෝ එවැනි දෙයක් ලෙස දැකිය හැකිය. පුහුණුවේ මුල් අවධියේදී හුස්ම ඔබගේ භාවනා අරමුණ විය. දැන් තුන්වන අරමුණක් ලෙස මෙම සලකුණ ඔබට ඇත. මෙම තෙවන අරමුණ වෙත අවධානය යොමු කළ විට විපස්සනා භාවනාව පුහුණු වීමට අවශ්‍ය මට්ටමේ සමාධියක් ඔබට ලබාගත හැකි වනු ඇත. මෙම සලකුණ නාස්පුඩු වටා බලවත්ව පවතී. එය ප්‍රගුණ කර ඔබගේ පාලනයට නතු කරගත් විට අවශ්‍ය ඕනෑම වේලාවක ඔබට එය ඇතිකර ගැනීමට පිළිවන. මේ මොහොතේ පවතින මේ සංඥාව සමග ඔබගේ සිත එකඟ කර එළඹෙන සෑම මොහොතක් සමගම සිත ගලා යාමට ඉඩ හරින්න. එයට පූර්ණ අවධානය එල්ල කරන විට සෑම මොහොතකම එම සලකුණ වෙනස් වන බව ඔබට දකින්නට ලැබේ. ඔබගේ අවධානය වෙනස් වන මොහොත තුලම තබා ගන්න. ඔබගේ සිත එකඟ කළ හැකිවන්නේ දැන් පවතින මේ මොහොත මත පමණක් බව සැලකිල්ලට ගන්න. දැන් පවතින මොහොත සමග මෙසේ එක්සත් වීම ක්ෂණික එකඟතාවය ලෙස හඳුන්වනු ලබයි. මොහොතින් මොහොත වේගයෙන් ගත වී යන බැවින් සිතද වෙනස් වෙමින් වර එක දර්ශනය වෙමින් වර එක නොපෙනී යමින් ඒවා කිසිවක නොයෙල්ලී ඒ සමග පවතී. සිත එක මොහොතක් තුළ රඳවා තැබීමට උත්සාහ කළහොත් එය අල්ලා තබා ගැනීමට නොහැකි නිසා අප දැඩි කලකිරීමකට පත්විය හැකියි. එබැවින් අලුත් මොහොත තුළ සිදුවන දේට සමාන හැසිරීමක් පවත්වා ගැනීමට සිතට සිද්ධ වේ. වර්තමාන මොහොත ඕනෑම මොහොතක පවතින නිසා අවදිව ගත කරන සෑම මොහොතක්ම සිත එකඟ වූ මොහොතක් කළ හැකිය. සිත දැන් පවතින මොහොත සමග එක් කිරීම සඳහා වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් සොයා ගැනීම අවශ්‍ය කරයි. සෑම වෙනස් වන මොහොතක් කෙරෙහිම සිත යොමු කිරීමට හැකිවන්නේ තරමක් දුරට සිත එකඟ කිරීමකින් පසුවය. මෙම චිත්ත ඒකාග්‍රතාවයේ ලබාගත් පසු එය පාවිච්චි කර උදරයේ ඉහළ පහළ යාම, පපුව උස් පහත් වීම, වෙනත් කිසියම් වේදනාවක් හෝ හැඟීමක් ඇතිවීම, හුස්ම ඇතුළු වීම සහ පිටවීම, සිතුවිලි ඇතිවීම හා නැතිවීම වැනි ඕනෑම අත්දැකීමක් ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කළ හැකිය. විපස්සනා භාවනාවේ යම්කිසි දියුණුවක් ලබා ගැනීමට මෙවැනි ක්ෂණික සිත එකඟ කර ගැනීමක් ඔබට තිබිය යුතුයි. ඔබ අත්දකින සියල්ලක්ම එක මොහොතක් පමණක් පවතින බැවින් විපස්සනා භාවනාව පුහුණු වීමට එපමණක් සෑහේ. මෙසේ එකඟ කරගත් සිත ඔබගේ කයෙහි හා මනසෙහි සිදුවන වෙනස් වීම මත යොමු කළ විට ඔබගේ හුස්ම එහි භෞතික කොටසක් බවත් හුස්ම පිළිබඳ දැනීම, ඒ දැනීම ගැන දැන සිටීම හා සලකුණ ගැන දැන සිටීම මානසික කොටස් බවත් ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත. ඒවා නිරතුරුව වෙනස් වන බවද ඔබ දකින්න ඇත. හුස්මට අමතරව සිරුරේ විවිධ සංවේදනා පැවතිය හැක. ඒවා සියල්ලක්ම ඔබගේ සිරුර පුරාම දැක බලා ගන්න. ස්වභාවිකව හට නොගත් සංවේදනයක් ජනිත කිරීමට ප්‍රයත්න නොතරන්න. නමුත් සිරුරේ පැන නගින සියලුම සංවේදනා සනිටුහන් කරගන්න. පැන නගින සිතුවිලිද සනිටුහන් කරගන්න. ඔබගේ සියලුම ශාරීරික හෝ මානසික සංවේදනාවන්හි අස්ථිර බව, අතෘප්තිමත් බව හා අනාත්ම බව පමණක් දැක ගන්න. ඔබ තුල එළඹ සිහිය දියුණු වන විට වෙනස් වීම කෙරෙහි ඔබගේ ඇති අමනාපය, අප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ ඇති අකමැත්ත, ප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ කැමැත්ත සහ මමත්වය පිළිබඳ මතය වෙනුවට අස්ථිර බව,
අතෘප්තිමත් බව හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු දැනීමක් පහළ වේ. මෙම යථාර්ථය පිළිබඳ දැනුම ජීවිතයේ කෙරෙහි වඩා සංසුන් වූ සාමකාමී වූ පරිණත වූ ආකල්පයන් ඇති කර ගැනීමට හේතු වේ. කලකට ඉහෙදදී ස්ථිරයයි සිතූ දේ ඔබගේ මනසට පවා පවත්වා ගත නොහැකි වේගයකින් වෙනස් වන බව ඔබට දැක ගැනීමට පුළුවන්. මෙවැනි වෙනස් වීම වලින් සමහරක් වූ දැක ගැනීමට ඔබට ඉඩ ලැබෙනු ඇත. අස්ථිර බව සහ අනාත්ම බව කෙතරම් සියුම් දැයි ඔබට වැටහෙනු ඇත. මෙම විනිවිද දක්නා නුවණ ප්‍රීතිය හා සාමකාමී බව ගෙනෙමින් එදිනෙදා ජීවිතයේ ගැටලු निराකරණය කර ගැනීමට අවශ්‍ය නුවණ ළඟා කර දෙයි. නිරතුරුව ගලා යන හුස්ම සමග සිත ඒකාග්‍ර වන විට ස්වභාවිකවම අපට දැන් පවතින මොහොත කෙරෙහි සිත යොමු කළ හැකිය. අප ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයේ ඇති පඨවි ධාතුව අපගේ නාස්පුඩු වල පඨවි ධාතුව සමග ගැටෙන මොහොතේ එම ඇතුළු වන පිටවන වාතය ගැන සිත දැනුවත් වේ. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී ජනනය වන තේජෝ ධාතුව නාස්පුඩු වල හෝ සිරුරේ වෙනත් තැනක උණුසුම් දැනීමක් ඇති කරවයි. ගලා යන හුස්මෙහි පඨවි ධාතුව නාස්පුඩු වටේ වදින විට එහි අස්ථිර බව පිළිබඳව වැටහීමක් ඇති වේ. ආපෝ ධාතුව හුස්මෙහි තිබෙන නමුත් මනසට ඒ නොදැනේ. එමෙන්ම නැවුම් වාතයේ ඇතුළු වීමේදී හා පිටවීමේදී පෙනහළු වල උදරයේ සහ යටිබඩේ විශාල වීම හා හැකිලීම දපට දැනේ. උදරයේ යටිබඩේ හා පපුවේ පිම්වීම හා හැකිලීම විශ්ව රිද්මයේම කොටස්ය. අපගේ හුස්ම හා සිරුරමෙන් මෙම විශ්වයේ පවතින සියලුම වස්තුන් හට ඇත්තේ මෙම පිම්වීමේ හැකිලීමේ පොදු රිද්මයය. කෙසේ වෙතත් මූලිකව අපගේ සැලකිල්ලට භාජනය වන්නේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සහ සිත කය දෙකෙහි සියුම් කොටස්වල පිම්වීම හා හැකිලීමය. ඉහළට ගන්නා හුස්ම සමග අප තරමක සංසුන් බවක් අත්දකිමු. තත්පර කීපයකදී මෙම ඉහළටගත් හුස්ම මුදා නොහලහොත් අපිට ආතතියක් දැනෙනු ඇත. හුස්ම පිට කරනවා සමගම එම ආතතිය මුදා හැරේ. හුස්ම පිට කිරීමෙන් පසුව නැවත හුස්ම ඉහළට ගැනීමට පමා වූහොත් අපහසුතාවයක් දැනේ. මින් අදහස් වන්නේ පෙනහළු වාතයෙන් පිරෙන සෑම අවස්ථාවකම හුස්ම පිට කළ යුතු බව හා පෙනහළු හිස්වන සෑම විටකම නැවත වාතය ඇතුළු විය යුතු බවය. ආශ්වාසයේදී මෙන්ම ප්‍රශ්වාසයේදී යම් ප්‍රමාණයක සංසුන් බවක් අපට දැනේ. ආතතිය මුදා හැරීම සහ සංසුන් බවට අපි ආශා කරමු. හුස්ම නොගන්නා විට දැනෙන හැඟීමට සහ මානසික ආතතියට අපි කැමැත්තක් නොදක්වමු. සංසුන් බව දිගු වේලාවක් පැවතීම මෙන්ම ආතතිය සාමාන්‍යයෙන් සිදුවනවාට වඩා ඉක්මනින් පහව යා යුතුයි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් එම දේවල් එලෙස සිදු නොවනු ඇත. පැමිණෙන සංසුන් බව වැඩි කාලයක් රැඳීම සහ ඉක්මනින් ඉවත්ව යන ආතතිය නැවත නොපැමිණීම අපගේ ආශාව බැවින් නැවතත් අපි නොරිස්සුම් බවක් අත්දකිමු. මෙහිදී අස්ථිර ලෝකයේ ස්ථිර බව පතන ඉතා කුඩා ආශාවක් පවා අපට වේදනාව හෝ නොසතුට ඇති කරන්නේ කෙසේද යන්න අපිට පැහැදිලි වනු ඇත. මෙම තත්ත්වය පාලනය කිරීමට තමා යන ස්වභාවයෙන් නොමැතිවීම තවත් බලාපොරොත්තු සුන්වීමක්ය. කෙසේ වෙතත් මානසික සංසුන් බව කෙරෙහි ලොල් නොවී ආතතිය කෙරෙහි අසතුට නොපෙන්වා හුස්මෙහි පවතින අස්ථිර බව අතෘප්තිය හා අනාත්ම බව පමණක් අත්දකින විට මනස සාමකාමී හා සංසුන් වේ. සිත මුළු කාලයේදීම හුස්ම සමග රැඳෙන්නේ නැත. එය ශබ්ද, මතකයන්, චිත්ත වේගයන්, දැකීම්, සිහි කල්පනාවන් හා චිත්ත නිර්මාණ කෙරෙහි ඇදී යයි. මෙවැනි තත්ත්වයක් අත්දකින විට හුස්ම අමතක කර අපගේ අවධානය වරකට එකමගින් ඒවා වෙත යොමු කළ යුතුය. ඒවා ඉවත්ව ගිය පසු ඕනෑම දිගු හෝ ඉක්මන් ගමනකින් පසුව නිවස වෙත ආපසු පැමිණෙන්නාක් මෙන්
හුස්ම වෙත සිත යොමු කර හැකිය. මෙවන් සියලුම මානසික චාරිකා සිත තුළ පමණක් සිදුවන බව මතක තබා ගන්න. සිත හුස්ම කරා නැවත පැමිණෙන සෑම වාරයකදීම අස්තිර බව, අතෘප්තිය හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු විදර්ශනා රැගෙන එයි. අපක්ෂපාතීව හා සාධාරණව මෙම සිදුවීම් දෙස බලා සිටීමෙන් සිත විනිවිද දකිනා නුවණින් පිරියයි. සිත හා සිරුර සංකීර්ණය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණ මෙම ශරීරය, හැඟීම්, විවිධ මානසික ස්වභාවයන් හා නොයෙක් මාදිලියේ චිත්ත නිර්මාණ භාවිතා කළ යුතු බවට අප තුළ විදර්ශනාව පහළ වෙයි. පස්වන පරිච්ඡේදය නිම විය.